සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ බක බ්‍රහ්මයාව දමණය කරපු හැටි ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වටිනා ධර්ම දානමේ වීඩියෝ ගැන කතා කරමු. අපගේ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ උනේ මිනිසුන්ට විතරක් නෙවෙයි. උන්වහන්සේ මිනිසුන්ගේ දෙවියන්ගේ ශ්‍රාස්තුන් වහන්සේ වුණා. ඒ නිසා සත්තා දේව මනුස්සාණන් කියා අප උන්වහන්සේට නමස්කාර කරනවා. ඒ පිළිබඳව සඳහන් වන දේශනාව මජ්ක්‍ධිම නිකායට අයත්ව තිබෙන බ්‍රහ්ම නිමන්තික සූත්‍රයේ තුල සඳහන් වෙනවා. තථාගතයන් වහන්සේ එක් කාලයක උක්කට්ටා කියන නගරේ විශාල සාරූප සෙවණක වැඩ වාසය කළා. එක් දිනක් අදමා කාටනම් පීඨ විය යුතුද කියා මහා කරුණාවෙන් ලෝදෙස බලද්දී බක නමින් හඳුන්වන මහා බ්‍රාහ්මයෙක්ව දුටුවා. ඔහු සිටියේ බ්‍රහ්ම පාරිසජ්‍ය කියන ලෝකෙයි. ඒ මහා බ්‍රාහ්මයා සිටුවේ මේ බ්‍රහ්ම ජීවිතය නිත්‍යයි, ස්ථිරයි, සදාකාලිකයි, මේ ජීවිතය තමයි පරිපූර්ණ කියලා. මේ ජීවිතය චුත නොවන ස්වභාවයේ යුක්ත එකක් බව, උපදින්නෙත්, දිරන්නෙත්, චුත වෙන්නෙත් නැති ස්ථිර ජීවිතයක් බවත් හිතලා දැඩි මාන්නයකින් බසගත් දෘෂ්ටිය ඔහුට තිබුණා. බුදුරජාණන් වහන්සේ බලවත් පුරුෂයෙක් අතත් දිගහැර හකුලන වේලාවත් තුල සල්රුක් සෙවණින් නොපෙනී ගොස් මහා බ්‍රහ්මයා ඉදිරියේ පහළ වුණා. උන්වහන්සේ දුටු බ්‍රහ්මයා කියනවා "මිදුකාණනි, ඔබට ස්වාගතයක් වේවා. බොහෝ කාලයකට පසුවයි ඔබ මේ ලෝකයට වැඩියේ. මිදුකාණනි, මේ ලෝකය තමයි නිත්‍ය වූ ස්ථිර වූ තැන. මේ ඉපදීමක්, දිරීමක් හෝ චුතවීමක් නැත." යනුවෙන් බක බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට කිව්වා. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ බක්‍රබ්‍රහ්මයාට මෙහෙම දේශනා කළා. "අහෝ පින්වත් බ්‍රහ්මය, ඔබ අවිද්‍යාවට හසු වෙනවා. ඔබ අවිද්‍යාව තුල ඉඳගෙන අනිත්‍ය වූ දෙයක්මයි නිට්ටයයි කියා කියන්නේ. අස්ථීර වූ දෙයක්මයි ඔබ ස්ථීරයි කියා කියන්නේ. අසාසෘත දෙයක්මයි ඔබ ශාස්ත්‍රෝයි කියලා කියන්නේ. චුතවන ස්වභාවයෙන් යුතු දෙයක්නේ චුත නොවන ස්වභාවයෙන් යුතුයි කියා කියන්නේ. යම් තැනක ඉපදීමක් දිරිමක් ඇද්ද? චුතවීමක් ඇද්ද? යනි ඉපදීමක් ඇද්ද? එතනටමයි ඔබ කියන්නේ උපදින්නේ නැත, දිරන්නේ නැත, චුතවන්නේ නැත කියා. යම් තැනක මීට වඩා ශ්‍රේෂ්ඨ සහ ශාන්ත වූ උත්තරීතර නිදහසක් තිබෙනවා. එසේ තිබියදී ඔබ කියනවා එහෙම දෙයක් ලෝකේ වෙන නැහැ කියලා." බුදුරජාණන් වහන්සේ එසේ අනුශාසනා කරන විට ඒ බ්‍රහ්ම ලෝකේ තව බ්‍රහ්මයෙකුට මායя වැහුණා. ඒ මායя වැහුණ බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. "ඒ භික්ෂුව, මොහුට දොස් කියන්න එපා. නින්දා අපහාස කරන්න එපා. භික්ෂුව, මේ ඔබ කතා කරන්නේ සුළුපටු කෙනෙක් සමග නෙවෙයි. මෙයා තමයි මහා බ්‍රහ්මයා. සියල්ල මැඩලන කෙනා. මොහුව මැඩලන්න කිසිවෙකුටත් බෑ. මොහු තමන්ගේ ආනුභාවය පතුරවමින් ලෝකේ යටත් කරගෙන ඉන්නේ. ලෝකේ අධිපති, නිර්මාතෘ මේ බ්‍රහ්මයා. ලෝකයේ වසඟ කළ පුද්ගලයා, හටගත් හට නොගත් සත්වයන්ගේ දෙවි පියාණොත් මෙන්න මේ බ්‍රහ්මයා තමයි. භික්ෂුව, ඔබ දැනගන්න. ඔබට කලිනුත් ශ්‍රමණ භික්ෂූන් මේ ලෝකේ හිටියා. ඒ අය පඨවි ධාතුවට අපහාස කළා. පඨවි ධාතුව පිළිකුල් කළා. පඨවි ධාතුවට ගැරහුවා. ආපෝ ධාතුවට අපහාස කළා. ආපෝ ධාතුව පිළිකුල් කළා. ආපෝ ධාතුවට ගැරහුවා. තේජෝ ධාතුවට අපහාස කළා. තේජෝ ධාතුව පිළිකුල් කළා. තේජෝ ධාතුවට ගැරහුවා. වායෝ ධාතුවට අපහාස කළා. වායෝ ධාතුව පිළිකුල් කළා. වායෝ ධාතුවට ගැරහුවා. ඉපදින සත්වයන්ට ගැරහුම් කළා. උපදින සත්වයන් පිළිකුල් කළා. දෙවියන්ට ගැරහුවා. දෙවිවරු උපත පිළිකුල් කළා. ප්‍රජාපතිලටත් ගැරහුවා. ප්‍රජාපතිය වීමට සිටින අයව පිළිකුල් කළා. බ්‍රාහ්මයාටත් ගැරහුවා. බ්‍රාහ්මයාව පිළිකුල් කළා. ඒ සියලුම දෙනා මැරිලා අපායට ගියව ඔබ දන්නේ නැද්ද? මේ සියල්ලම එක දිගට බුදුජාණ වහන්සේට කියන්න පටන් ගත්තේ අර මාරාවේෂයෙන් එක බ්‍රාහ්මණයෙක්. නැවත කියනවා, "භික්ෂුව, ඔබට කලින් සිටියා තවත් මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මයන්. ඒ අය පඨවි ධාතුවට ප්‍රශංසා කළා. පඨවි ධාතුව සතුටින් පිළිගත්තා. ආපෝ ධාතුවට ප්‍රශංසා කළා. ආපෝ ධාතුව සතුටින් පිළිගත්තා. තේජෝ ධාතුවට ප්‍රශංසා කළා. තේජෝ ධාතුව සතුටින් පිළිගත්තා. වායෝ ධාතුවට ප්‍රශංසා කළා. වායෝ ධාතුව සතුටින් පිළිගත්තා. මමය, මගේය, මගේ ආත්මය කියා පිළිගත්තා. හටගත් සත්වයන් පිළිගත්තා. ඒ අය දෙවියන්ට ප්‍රශංසා කළා. ප්‍රජාපතිව සතුටින් පිළිගත්තා. බ්‍රාහ්මයාට ප්‍රශංසා කළා. බ්‍රාහ්මයාවත් පිළිගත්තා. ඒ සියලුම දෙනා සුගතිය ඉපදුනා. ඒ බව ඔබ දැනගන්න. නිදුකාණනි, මේ බ්‍රහ්මයා ඔබට යමක් කියනවා නම් මොහු කියන දේ අහන්න.
එය ඉක්මවා යන්න එපා. එසේ ඉක්මවා ගියොත් තමන් ළඟට එන ලක්ෂ්මීට ඔබ පොල්ලකින් ගසා පන්නා ගත්තා වෙනවා. ඒ නිසා ලක්ෂ්මීට එන්න දෙන්න. මේ බ්‍රාහ්ම්‍යාගේ අදහස පිළිගන්න කියා බ්‍රක බ්‍රාහ්ම්‍යා අවසානයේ කිව්වා. එවිට භාග්‍යවතුන් වහන්සේ අර බ්‍රාහ්ම්‍යාට කියනවා එම්බා පවිතු තැනත්ත නුඹ සිතන්න එපා මා නුඹ හඳුනාගත්තේ නැහැ කියලා. නුඹ තමයි මාරයා. නුඹ මේ මහා බ්‍රාහ්ම්‍යක් බ්‍රහ්ම පාරිසජ්ජයේ සිටින අනෙකුත් බ්‍රාහ්ම්‍යවුණු නුඹේ මිටට අල්ලගත්තා නේද? මේ සිළු දෙනා නුඹේ දැලට හසු වුණා නේද? වසගයට හසු වුණා නේද? හැබැයි මාරය නුඹේ අතට හසු නොවන කෙනෙක් වසග නො වූ කෙනෙක් මෙතන ඉන්නවා. ඒ අරහත් වූ තථාගතයන් වහන්සේ. එවිට බක බ්‍රාහ්ම්‍යා භාග්‍යවතුන් වහන්සේට නැවත මෙන්න මෙහෙම කියනවා. නිදුකානනි මම නিত্য දෙයක් නিত্যයි කිව්වේ. සම්පූර්ණ දෙයක්මයි සම්පූර්ණයි කිව්වේ. චුත නොවන දෙයක්මයි චුත නොවන දෙයක් ලෙස කිව්වේ. යම් තැනක ඉපදීමක් ඇද්ද, දිරීමක් නැද්ද, මියයාමක් චුතවීමක් නැද්ද, යලි උපතක් නැද්ද, එයමයි මා කිව්වේ. වෙනස් දෙයක් නෙවෙයි කියලා බක බ්‍රාහ්ම්‍යා කිව්වා. එවිට මාරයා වැහුණු බ්‍රාහ්ම්‍යා මෙන්න මෙහෙම කියනවා. භික්ෂුව ඔබ දන්නවද ඔබේ ආයුෂ ප්‍රමාණය? මොනතරම් මාසි ගත්තා මේට වඩා වැඩි දෙයක් ලෝකේ කවුරුත් දැක්කේ නැහැ. යම් කෙනෙක් මේට වඩා නිස්සරණයක් මිදීමක් දකින්නට මාසි ගත්තොත් ඒ පුද්ගලයා වෙහෙසට මාසයට කලාන්තයට පත් වෙනවා මිසක් කිසිවක් සුවා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා භික්ෂුව ඔබ මේ පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ බැසගෙන සිටියොත් මේ සත්‍ය සංකල්පයේ බැසගෙන සිටියොත් ප්‍රජාපති තුල දෙවියන් තුල බ්‍රහ්මයා තුල බැසගෙන සිටියොත් ඔබට පවතින එය හොඳ අරමුණක් වෙනවා. ඔබ බාහිරට විසිරෙන්නේ නැහැ කියලා අර මාරයා වැහුණු බ්‍රහ්මයා කියනවා. එවිට බුදුරජාණන් වහන්සේ මාරයාට මෙන්න මෙහෙම දේශනා කරනවා. මාරය නුඹට හිතෙනවා ඇති ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් කෙනෙකුට ධර්මය දේශනා කරනවාද ඒ ධර්මය ඇසු අය මාගේ වසඟයෙන් ගැලවි යනවා නේද කියලා. මාරය මේ ලෝකේ සම්මා සම්බුද්ධ නොවි අරහත්වයට පත් නොවි සමහර ශ්‍රමණයන් බ්‍රාහ්මයන් තමන් අරහත් තමන් සම්මා සම්බුද්ධ කියලා කිව්වා තමයි. නමුත් තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ ලෙස ප්‍රතිඥා දෙන්නේ අවබෝධ ඥානය තුලිනි. මාරයාගේ අදහස තවදුරටත් අසාගෙන හිටපු බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කළා. ඔව් ඒක හරි මම දන්නවා. පඨවි ආපෝ තේජෝ වායු ධාතුවේ බැසගෙන සිටියෝ සත්වයන් තුල ප්‍රජාපතිය තුල බ්‍රාහ්මයා තුල බැසගෙන සිටියා ඔය කියූ දේ තමයි සිදුවෙන්නේ. ඒ වගේම බක බ්‍රාහ්මයා මම දන්නවා ඔබට කෙතරම් බල සම්පන්නකමක් ආනුභාවයක් මහේශාක්‍යකමක් තිබෙනවද කියලා. එවිට බක බ්‍රාහ්මයා මෙන්න මෙහෙම අහනවා. නිදුකානනි මා කොච්චර බල සම්පන්නද කියා ඔබ දන්නේ කොහොමද කියලා අහනවා. එවිට බුදුරජාණන් වහන්සේ නැවත මෙහෙම කියනවා. බ්‍රාහ්මයා තථාගතයන් වහන්සේ සත්වයන් හට ගැනීම අවබෝධ කළා. දෙවියන් කවුද? ප්‍රජාපති කවුද? මේ හැමදේම අවබෝධ කළා. සියලු ලෝකයන් අවබෝධ කළා. ඒ සියලු ලෝක කෙරෙහි සිත බැසගන්නේ නැහැ. ඒ කිසිවක් මමයේ, මාගේ, මගේ ආත්මය ලෙස ගන්නේ නැහැ. ඒ නිසා බ්‍රාහ්මණය, ඔබේ අවබෝධයයි තථාගතයන් වහන්සේගේ අවබෝධයයි අතර විශාල වෙනසක් තිබෙනවා. ඒ වගේම බ්‍රාහ්මණය සාමාන්‍ය කෙනෙකුගේ විඥාණය බීජයක් වගේ. බීජය පොළවේ තිබෙනවා වගේම මේ විඥාණය සතර මහා ධාතුන්ගෙන් හටගත් රූප වේදනා සංඥා සංස්කාරයන් වල බැසගෙන තිබෙනවා. එහි පැලවෙන මේ බීජය චෙක් කරන්නේ තණ්හාව. සාමාන්‍ය මිනිසියෙකුගේ, දෙවියන්ගේ, ප්‍රජාපතිගේ, මහා බ්‍රාහ්ම්‍යාගේ විඥානයේ ස්වභාවය මේ වගේ. කර්මය තමයි කුඹුර. විඥානයයි බීජය. තෘෂ්ණාව තමයි චෙක් කර දෙන වතුර. මේ ස්වභාවයෙන් යුතු දේ වෙනස් කර දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සුවාගෙන අවබෝධ කරගෙන එය අනුගමනය කර ප්‍රගුණ කිරීම නිසා මාගේ ආර්ය මාර්ගය සම්පූර්ණ වුණා. ආර්ය මාර්ගය සම්පූර්ණ වී විමුක්තියට පත් වූ නිසා විඥාන බීජ ස්වභාවයන් නැති වුණා. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් වැසුණු විඥාණයට අනන්තයක් පණවන්න බෑ. හැම අයුරින්ම ප්‍රභාස්වරයි. නොඇලෙන සිතින් යුක්තයි. දෙවියන්ගේ දිව්‍ය ස්වභාවය සමග හෝ ප්‍රජාපතිගේ ප්‍රජාපති භාවය සමග හෝ බ්‍රාහ්ම්‍යාගේ බ්‍රහ්ම භාවය සමග හෝ එකතු වී නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ සියල්ලංගෙම නිදාස් වෙලා සියල්ලටම අයත් නොවි සිටින්නේ. විඥානයේ ක්‍රියාකාරීත්වය විනාශ වෙලා මහරහතන් වහන්සේ නමක් පිරිනිවී යන්නේ පහනක් නිවි යන විදිහට. ඒ සමගම මේ බක බ්‍රාහ්මයාට තේරුණා තමා ඉදිරියේ සිටින භික්ෂුව සමග වාද කර දිනන්නට බැරි බව. ඔව් නැවත මෙන්න මෙහෙම කියනවා. නිදුකානනි මම දැන් මෙතනින් අතුරුදහන් වෙනවා. ඔබට පුළුවන් නම් එය නවත්තන්න. එවිට තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ බලයෙන් මහා බ්‍රාහ්ම්‍යාව වසඟ කොට මෙන්න මෙහෙම දේශනා කළා. හොඳයි ඔබ එහෙනම් අතුරුදහන් වෙන්න. බක බ්‍රාහ්ම්‍යා සිතුවා
ගෞතමයන් වහන්සේ ඉදිරියෙන් මා නොපෙනේවා කියලා. නමුත් එසේ නොපෙනී අතුරුදහන් වුණේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කිව්වා. ඔබට බැරි උදේ මා කරන්නම් කියලා ඒ සැනකින් තථාගතයන් වහන්සේ නොපෙනී ගියා. අදිෂ්ඨාන කළා මේ පිරිසට මා නොපෙනී කියන දේ පවණක් ඇසේවා කියලා. එවිට බ්‍රාහ්මයන්ට ඇසෙනවා. මේ ඉපද ඉපදේ මැරමින් යන භවයේ ඇත්ත ස්වභාවය, භයානක ස්වභාවය, අන්තරාදායක ස්වභාවය දැක මේ භවයේ නිදහස් වන්න. නැවත නැවත භවයට වැටෙන ස්වභාවය මම කඩා දැම්මා. මේ භවයට ඇලුම් කරන්නෙත් ආශා කරන්නෙත් නැහැ. මේ කිසුවෙකුගේ ග්‍රහණයට හසු නොවි මම නිදහස් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වදන් අසා මහා බ්‍රාහ්මයයි බ්‍රාහ්මිය සියලුම දෙනයි මහා පුදුමයට පත් වුණා. ඒ අයට කියුණා මෙන්න මෙහෙම. භවත්නි, මෙය මහා ආශ්චර්යයක්. ශ්‍රමණ ගෞතමයන්ගේ මහා ඍද්ධිභාවය නම් හරිම පුදුම සාගතයි. මනුස්ස ලෝකයේ උපන් මිනිසුන් අතර හැදී වැඩිනු ආශ්චර්යයක් වූ මිනිසෙක්. මේ භවයට ඇලුණු භවයේ, ගිරුණු භවයෙන් සතුට වන ලෝකයේ සියලු භව තෘෂ්ණාව උදුරා දැමූ ශ්‍රමණයන් වහන්සේ නමක් ගැන අප මීට පෙර දැක හෝ අසා නැහැනේ කියමින් ඔවුන් කතා වුණා. එවිට මාර්යා නැවත එක් බ්‍රාහ්මණයෙකුට ආරූඪ වුණා. ඔහු මෙන්න මෙහෙම කියනවා. නිදුකාණනි, ඔබ කියන කතාවේ ඇත්තක් තිබෙනවා. ඔබ බුද්ධත්වයේ ලැබූ බව මේ කරුණ වලින් පේනවා. දැන් එය ඔබට පමණක් තබා ගන්න. ශ්‍රාවකයෝ හදන්න යන්න එපා. ශ්‍රාවකයන්ට පැවිද්දන්ට ධර්මය කියන්නත් එපා. ශ්‍රාවකයන්ට පැවිද්දන්ට ඇලෙන්නත් එපා. භික්ෂුව, ඔබට පෙර ශ්‍රමණ බ්‍රහ්මවරු හිටියා. ඒ අයත් කිව්වා තමා අරහත් සම්මා සම්බුද්ධ කියලා. ඒ අයත් ශ්‍රාවකයෝ සොයාගෙන ගොස් ධර්මය කියා ඔවුන්ට ඇලුම් කළා. ශ්‍රාවකයන්ට ඇලුම් කරගෙන වාසය කළ නිසා ඒ අය මරණයෙන් පස්සේ අපාගාමී වුණා. ඒ වගේම භික්ෂුව, අතීතයේ අරහත් සම්මා සම්බුද්ධ කියා තවත් ශ්‍රමණ බ්‍රාහ්මවරු හිටියා. ඒ අය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළේ නැහැ. ශ්‍රාවක පිරිස සසරින් එතර කරවන්න ඕන කියා හිතුවේ නැහැ. ශ්‍රාවකයන් කෙරෙහි ඇල්මක් නැතිව සිටි නිසා ඒ පිරිස මරණයෙන් පසු සුගතියේ ඉපදුනා. ඒ නිසා භික්ෂුව, මම ඔබට කියන්නේ අනෙක් අයට අවබෝධ කරන්නට උත්සාහ ගන්න එපා. සුවසේ වාසය කරන්න කියලා මාර්යා වැසුණු බ්‍රාහ්මයා තථාගතයන් වහන්සේට කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කිව්වා. පවිතු තැනැත්ත, මම ඔබ ගැන දන්නවා. ඔබ තමයි මාර්යා. නුඹෝය කියන්නේ මා කරෙහි අනුකම්පාවෙන් නෙවෙයි, අයහපතක් ඇති කරන අදහසින්. මාර්ය, නුඹ හිතනවා ඇති ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් කෙනෙකුට ධර්මයේ දේශනා කරනවාද, ඒ ධර්මය ඇසූ අය මාගේ වසගෙන් ගැලවී යනවා නේද කියා. මාර්ය, මේ ලෝකයේ සම්බා සම්බුද්ධ නොවි අරහත් තත්වයට පත් නොවි සමහර ශ්‍රමණයන් බ්‍රාහ්මයන් අරහත් සම්මා සම්බුද්ධ කියලා කිව්වා තමයි. නමුත් තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ ලෙස ප්‍රතිඥා දෙන්නේ අවබෝධ ඥාණය තුලින්. ඒ නිසා මාර්ය, තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මයේ දේශනා කළා, ධර්මයේ දේශනා නොකළා සම්මා සම්බුද්ධමයි. ශ්‍රාවකයන් සොයාගෙන ගියා, ශ්‍රාවකයන් නොසොයා ගියා සම්මා සම්බුද්ධමයි. ඒට හේතුව ඔබ දන්නවාද? තථාගතයන් වහන්සේට නැවත භවයේ උපද්දවන දුක් කරදර සහිත ජරා මරණ හටගන්න ආශ්‍රව නැහැ. ඒ ආශ්‍රව මොලි මොලින්ම සිඳලා තිබෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහන් සම්මා සම්බුද්ධයි කියා ඒ බ්‍රහ්ම පිරිස ඉදිරියේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ආකාරයට තථාගතයන් වහන්සේ බොහෝ ධර්ම කරුණු විවෘත කොට බක බ්‍රහ්මයාගේ දෘෂ්ටිය මාන්නයක් බිඳ ඔහු ඇතුළු පිරිස දමණය කර මනුලොවට වැඩියා. මාර්යා එතනි අතුරුදහන් වුණා. ඉතින් අප හිතනවා ඔබට වටිනා කියන ධර්ම දානමේ වීඩියෝවක් අපි අද රැගෙන ආවා කියලා. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝ නොදන්නාට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්නත් අමතක කරන්න එපා. අදට එනම් සමුගන්න ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක්.